අද අපි වෙනස් විදිහකට පතෝල හදමු. මේක පතෝල මැල්ලුම. මේ විදිහට කපා ගන්න. වටේ සුද්ධ කර ගන්න. දෙකට කපන්න. මැද ඉවත් කරගන්න. දැන් හොඳින් මේවා සෝදගන්න. මේ තියෙන්නේ මේ විදියට සුද්ධ කරලා සෝදගත්තු පතුවල. දැන් අපි මේක කුඩාවට කපා ගන්න ඕනේ. නැවත අනික් අතට කපන්න. මෙන්න මේ විදිහට කපා ගන්න. කපන එක විතරයි අමාරුවට කියලා තියෙන්නේ. අපි දැන් මේක ලිපේ තියන්නයි යන්නේ. දැන් මම මේකට රතු ලුණු, උම්බලකඩ, ලුණු, කහ හොඳ කලවම් කරගන්න. මේකට බී ලුණු නැතුව රතු ලුණු පාවිච්චි කරන්න, වඩා රසවත් වෙන්න. දැන් අපි මේක ලිපේ තියාගමු. මේකේ තියෙන වතුර ගතිය ඇති. ඒ හින්දා නැවත වතුර එහෙම දාන්න යන්න එපා. වහලා ටික වෙලාවක් තියාගමු. සැරෙන් සැරේ කලවම් කරගන්න. පොල්, ගම්බිරිස් ස්වල්පයක්, වැඩි අවශ්‍ය නැහැ, සහ තුන පහ හොඳින් කලවම් කරගන්න. මේකෙන් වතුර උනනවා. මේ බලන්න විනාඩි 5යි මම තියාගත්තේ, වැඩි වෙලා තියාගත්තේ නැහැ. පොල් මිශ්‍රණය උඩින් දාගමු. කලවම් කරන්න එපා. දැන් මේක උඩින් අර පිංච අමු මිරිස් ටික දැන් වහලා ලිප ඔෆ් කරන්න. දෙහි ඇඹුල් ස්වල්පයක් දාගන්න. දැන් හොඳින් කලවම් කරන්න. විනාඩි 2යි මන් තිබ්බේ ලිප ඔෆ් කරලා. දැන් මේක ඉක්මනින්ම වෙනත් භාජනයකට දාගන්න. පතෝල මැල්ලුම් කාලා නැත්තම් මේ විදිහට හදලා බලන්න කොහොමද කියලා රස. මේක ඉතාම රසවත්, විශේෂයෙන්ම කැකුළු හාල් බත් එක්ක. ඉතින් මේ විදිහට පතෝල වෙනස් විදිහකට හදලා ඔබත් රස විඳින්න.